පඩුකරද ශාකය කියලා ඔය අධිවේගී මාර්ගය සෑදීම වැලක් වෙලා තිබෙන අතාබාට ලක්වෙච්ච පඩුකරද සාකය පුද්ගලික ඉඩමක තියෙන ගහ. එතකොට මේ පුද්ගලික ඉඩම තිවිච්චෙක් ගහ තියෙන ඉඩමට අධිවේගී මාර්ගය හදන්න වන්දී ගෙවල. ඇත්ත වශයෙන්ම මෙම ගස තිබෙන මේ පුද්ගලික ඉඩම අත්පත් කරගෙන තියෙන්නේ අධිවේගී මාර්ගය හදන්න. එතකොට අපිට ඒ කටයුත්ත පැහැදිලි. ඉතින් ඒ නිසා ඒ පඩුකරද ගහ සම්බන්ධයෙන් ඒ වගේම එවැනි පඩුකරද ගස් ගණනාවක් ලංකාවේ තිබෙනවා. ඒ වගේම තවත් එම පඩුකරද ගස් ගණනාවක් ඇති කිරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුවෙන් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලංකාව පුරා ඒ හැදෙන්න පුළුවන් පඩුකරද ගස් හැදෙන්න පුළුවන් ප්‍රදේශවල අලුතෙන් ඇති කරලත් තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒක ප්‍රශ්නයක් කියලා. ඇයි අපි මේ පඩුකරද ගසක් නිසා අධිවේගී මාර්ගය හැදීම අපි නැවැත්තුවේ කියන එක එම ඉඩම අත්පත් කරගෙන තියෙන්නේ පුද්ගලික ඉඩමක පුද්ගලික ඉඩමක් ඒක අත්පත් කරගෙන තියෙන්නේ මාර්ගය හදන්න පමණයි. එතකොට අධිවේගී මාර්ගය හදන්න අත්පත් කරගත්ත ඉඩමක්. ඉතින් එතකොට ඒක ප්‍රශ්නයක් කරගත යුතුයි කියලා මං හිතන්නේ අපේ රටේ කවුරු කැබිනට් මණ්ඩල තීන්දුවක් ගත්තා මේ පඩුකරද ගහ ඉවත් කරන්න. ඒ කැබිනට් මණ්ඩල තීන්දුව අනුව තමයි පඩුකරද ගහ ඉවත් කරේ. අටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.